සුබ දවසක් ඔයාලා හැමෝටම nasal polyps එහෙම නැත්නම් නාසයේ ඇති වෙන මස්දලු. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මේ nasal polyps කියන්නේ මොනවාද? කොහොමද මේව හැදෙන්නේ? සහ මේ nasal polyps වලට ප්‍රතිකාර ගැන පැහැදිලිව අපි කතා කරමු. හරි මේ nasal polyps කියන්නේ අපේ නාස් කුහරයේ ශ්ලේෂ්මල පටලයේ තියෙන්නේ. අන්න මෙතන ඇති වෙන මස්දලු තත්වයක් තමයි මේ nasal polyps කියන්නේ. ඉතින් මේ තත්වය සුළුපටු නැහැ. හුස්ම ගැනීමේ අපහසුතාවය දරුණුවටම එන්න පුළුවන්. හරි, ඉතින් මේ nasal polyps ඇයි මෙහෙම අපේ නාසයේ හැදෙන්නේ? ඒ තමයි දැන් ඔන්න අපි දූවිල්ලක ඉන්නවා. ඉතින් අපි හුස්ම ගන්නවත් එක්කම අර පුංචි දූවිලි අංශු අපේ නාස් මාර්ගයේ තියෙන ශ්ලේෂ්මල පටලයේ ශ්ලේෂ්මලයට ඇලෙනවා. එහෙම වුණාම ඔන්න ශ්ලේෂ්මල ශ්‍රාවය කරලා තව කැස්සත් එක්කම පොඩි හිම්බිරිසා ගතියකොත් හැදිලා අර අපද්‍රව්‍ය ටික එළියට යවනවා. හැබැයි ඔන්න සමහර අය ඉන්නවා එයාලගේ නාස් මාර්ගයේ ශ්ලේෂ්මල පටලය අධිකව සංවේදී. ඒ කියන්නේ එයාලට පුංචි හැරි දූවිල්ලක් ගියත් හැම වෙලාවෙම වගේ හිම්බිරිසාව කැස්ස වගේ තමයි. මේ දූවිලි කියලා ගත්තේ එක උදාහරණයක් විතරයි. තව ආසාත්මික වෙන්න ඕනි තරම් හේතු තියෙනවා. ඉතින් මෙහෙම කාලයක් තිස්සේ ආසාත්මිකතාව තිබ්බොත් අපේ නාස් මාර්ගයේ තියෙන ශ්ලේෂ්මල පටලය ආසාදනය වෙන්න ගන්නවා. ඒ කියන්නේ කාලයත් එක්ක ටික ටික අපේ ශ්ලේෂ්මල පටලය ඉදිමෙනවත් එක්කම මෙතන මස්දලු හට ගන්න පටන් ගන්නවා. නේසල් පොලිප්ස් ඇති වෙනවා. දැන් මේ තත්ත්වේ මුල් කාලෙදී අපිට එහෙම රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. මොකද අර හැදෙන පොලිප්ස් ගොඩක්ම පුංචි. හැබැයි මේවා ටික ටික වර්ධනය වෙද්දී, ඒ කියන්නේ ප්‍රමාණයෙන් විශාල වෙද්දී ඔන්න අපිට හුස්ම ගැනීමේ අපහසුතාවය එනවා. ඉතින් මේ තත්ත්වයට අපිට අනිවාර්යෙන්ම ප්‍රතිකාර ඕනි. හරි, ප්‍රතිකාර ගැන කතා කළොත් මුල් කාලෙදී ස්ටෙරොයිඩ් ඇතුළත් ඖෂධ ලබා දෙනවා. ඒකෙන් අර මස්දලු හකුලලා දානවා. කොහොම වුණත් මේක ඖෂධ වලින් අඩු කරන්න බැරි වුණොත්, ඒ කියන්නේ අර මස්දලු විශාලව වර්ධනය වෙලා තිබ්බොත් මේකට ශල්‍ය කර්මයක් සිද්ධ කරන්න වෙනවා. මේ ශල්‍ය කර්මය පොලිපෙක්ටොමි කියලා තමයි හඳුන්වන්නේ. මේකෙදි එකටම ඔයාට ජෙනරල් ඇනස්තීසියා පාවිච්චි කරනවා. ඊට පස්සේ ශල්‍ය වෛද්‍යවරයා කැමරාවක් සහ බ්ලේඩ් එකක් සහිතව නාලයක් ඔයාගේ නාසයට ඇතුල් කරනවා. ඒකෙන් ශල්‍ය වෛද්‍යවරයා කැමරාවෙන් නිරීක්ෂණය කරමින් මස්දලු ඉවත් කිරීම සිද්ධ කරනවා. මේ ශල්‍ය කර්මෙන් පස්සේ රෝගියාට පහසුවෙන් හුස්ම ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් ඔයා දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම good luck.